අසංක නබල් කැබ්රතේ තුන්මුල්ල වටරවමින් හරවා ශාන්ති විහාර අවන්හල පැත්තට හැරවේ. ගාලු පාර පැත්තේ සිට සෙමෙන් සෙමෙන් තුමුල්ල පැත්තරෙෙන්න්නේ චාාව ඔහුදුටේ ඒවිටේ. අසංග මහොතකට වානේ නැවතා බලා උන්නේ. අම්මාට ලස්සනයයි කියන්නට තිබුණ සාරය නෝ ඒ මහුණයයි අසංගට සිතුනි. හ ඕන තරන් කෙල්ලංගො දැක ඇත. ඒ මහුණුවලට ලංගලංගව බලා ඇත. ඒත් ඒ කිසි මෝනක නොදුර ලස්සනම් මේ මෝණිය ඇතැයි අසංකට සිතුනි. උද ඒ මුණ දුටු ඉටම අම්මා ඇව තෝරාගණය අසංකර ඇත්තරම සිතනේ නැත. නමුත් අම්මා යුතියක සොයන යම් යම්දී ඇය තුළ විනයි අසංකර සිතනි. ඒත් අම්මාට වඩා ඔහගේ ඊට ඇව තෝරාගත්තේ. ඒ තෝරාගැනෙම කොමකටකදයි අසංක දන්නේ නැත. ඕ සම්මග පරීක්ෂණය පුරාම කළේ මහුණ දෙස බලාහිඳී පමණි. පෙම්මත්තක ගෙන ඇසු ප්‍රශ්නේතිි පමණක් ැගෙන් ඉක්මනින් පිළිතුර ලබාගන්නට ඔුට අශ්‍යව එතනද බමක් ෝකටදැම්මේ ඒ නිසායි. ඇතට පෙනෙන මේේරුව තව එක්වක් ලඟට බලාගෙනීම බොන දදාශයාවකින් ඔහුගේ පිරිමිසිත පිරුණි. ඔහු ගීතයක පදයක් මොමුණ වානය වටරවමෙන් අනි පැතර දමාගත්තය. ඡායා යන්නේ හෝමාගමරනං ඇය ආයුත්ති අනිත් අතරය. කෙල්ල ගොනුම් පාරාවලොල් අතරමොන් ඇතැයි අසංකර සිතුනිි. ඔහු චායා ඇවිදගෙනා පදිගවේදිගාව සමීපිට වානය ගෙන වේගේ බාල කළේය. චායා හිසෝසවා බැලුවෙන් නඇත. ය ඔඋන්නේේ බර කල්පනාවකය අසංග වාහනේ රේස් කළේය. ඡායා හිසෝසවා බැලුවාය අසංක හම්බෙන් ඇයි දුටුවක් මෙන්ට සිනාසි වානේ එයා අසුනේ වීදුරුවස්වංක්‍රිය බොත්තමින් පහලට දැමුවයේ. චායා නැවතුනාය නොේනං ඇගේ දෙපා නැවතිනිි.ස් ඡායා මිමුණුවාය ඇය හු දෙෙස බැලුවේ පුදුමේනිි. කොහටද පස්ස එක ගන්නේ ඔවු නොදන්නන් ලෙසට ඇසුයේ හෝමා ගමටස බස් නවත්තන්නේ අතන ලක්සල්ලඟ ඔය පැත්තිති එනි කැම්පස්ස එක අසංක සිනාසී කීවේ. එහ මූනදැන් සමීපු රූපයක්ක වානේ ඇරුණු වීදුරු අතරින් පෙනේ. කාගෙදෝ මහුණක ජායාාවක් අසංක සිතුවේ. තැන්කි උස්ස මන්දන්නේ තැන. ජායා වඩා තහිංසක ඔහු දෙෙස බලා කීවාය. තව ටිකක් කඇයි දෙෙස බලා ඉන්නට හට සිතුනිි. හෙට මතක ඇතු අම්මට කතා කරන්න. හෝ කීවේ. හාස. හරි මයි යනවා. හොඳ එස. ඡයා බලා ඉද්දිම අසංකවානී විදුරු යල්ලිත් වසාගත්තය. වීදුරු අතරින් ඒරුව පෙන්න්නේ වඩා සුන්දරවය. හු කියරේ දම වේගෙන් ඉදිරිට ගියේ ඡයාතාමන් නැවති උන්තැනමේ ඇයට මේ කිසිවත් ඒරුම් ගත නොහැක. තවමත් චායඩ් මේසිියල් අවිශවාසය. විශ්වාසී තැබි හැකිද අනන්තුෝද ඇගේ මෝඩ හිතේ ඒ සත්‍යයේ භාරගන්නට සූදානමන් නැත. සම්මක පරික්ෂණයට ආ යුතයන් විසිදෙනගෙන් සමාහරයට අඩුම සුදුසුකං ඇත්තේ තමාට ව යුතුය. උසස් පෙළ සමත් විභාග ප්‍රතිඵල සටහන අද කාලේ කණන්ගන්නවන්න නැති සාතිකයකි. සම්මක පරීක්ෂණයට ආ අයගින් කතා කරන්න කියා ඇත්තේ තමාට පමණි ඒද බපුදුමාකාරය. ජීතය බොෝදේ නොදැනීම අහහිමූ තමමාවෙනි සාමාන යුතියකට මෙවන්නක් කිමිතය සිතීම එකත්තකින් පුුදුමාකාරය. මේ කෙනෙකුගේ බාහිර දිස්නයෙන් ආටෝපෝලිින් මවාගත් වඩ්නාගම් වලින් මනිසු මනිනා යුගයයේ. හෝ මනිසුන් ෙකව ආත්මය ඇතුලාන්තේ දෙනගැනීමට අවශ්‍ය නැත. හෝ්‍ය වන්නේ මතුපිට විච්චූරණය පමණ. එවන් තත්යත් තුළ මැඩම් ැසූ ප්‍රශ්න පුදුමාකාරයයි චයා සිතුවාය. කෙදරගෝ සම්මා සමගත් කතා කර මේ බර නිාස්කරගතති වතුයයි චායාය තුම්මුල්ලෙෙන් පාර පැන බස්නෑයවතමට යන අතරතු සිතු අය. ඡායා බස්වකට නැග අසනක ඉදගත්තේ සැන්සුන් සුම හෙළමනි ටිගටත්පත ලබාගෙන අය කවුලට බරව කළම් ෆශ කම්ප ෙක් වෙත ගේ මුල් මතතාපරේ පටන්. Hungry, himself, Luckily, Hence, ැ මොකලින් උදේ දක්වා සසිහල්ල සී කලායි. සම්මු පරීක්ෂණයට කිසිම යුතෙකට තමා මහන දදුම් අදකින්වලට මුුණ දෙන්නට නෝබව අයට විශවාසේ. එක්කෝ තමවෙනි කෙල්ලකු නිකන් කම්මලිකම යන්නට මැඩුවවා අදදයි කියා ඇ සිතුවාය. එත් එෙවිනි රැවටීමක් කංචාාව කොප්පු කරන්නට තරම් ශක්ෂි ගෙවුණු පෑය එක හමරතුළු සයාගන්නට ඇය අසමත්තුවා අය. චායා ඉඳගෙනම තමසාරේදස නැවතත් බැලුවවාය. ඒ ලස්සනෑ ඔවු කිවේ විහිළුවටද නැත්තං ඇත්තරම ලස්ස නිසාද. ායා සිතිවිලිගොට අතරමංවූවාය.ස් අම්මා තෝරාගන්තේ මේ‍යාවයයි ලියා නිලංකට කොල අත්දුන්නේ. ඒේ ලියන්නට ඇත්තේ කා ගැනද. රැකියාව ලැබුණද නොළබුණද තමමාගේ ප්‍රථම සම්මුක පරික්ෂණයනම් මහා පුදදුමාගාරයකයි චායා සිතුවාය. ජායා ගෙට ඇතුරුේ සාරිපොට මුහුණට තබාකිෙනේ. අම්මා පෙනෙන්න්නේට උන්නේ නැත. ජායා කුස්සේ දක්වා ගියාය. පත්මා දවලට උයන්නට හල්මැස්සන් කරවලගෙන ඒ ඔළු කඩමින් උන්නාය. ායා දුටුවවනුම් පදමා දෙෙස බලා කුතුවායෙන් සිනාසුනය. මොකද රත්තරං උනේ ඡායා වේසබර සිනාවප්පා කොඩා පුටේ ඉඳගත්තාය. පදමා දිකටම තුව දෙෙස බලා උන්නාය. පව් දාහක් බලාපොරොතු තියන්ගිල්ල හිස්සතිං ඉන්නෙති. පදත්මා වේදනාවෙන් සිතු අය. අනේ මන්ද අම්මේ මේක පුදම ඉන්ටුවේ එකක් මටමක් පුදුමයි. ඡායා හූල්ලා කීවාය. පද්මා කල්පනාවෙන් ඇ දෙස බැලුව අය. ඇයි පුතේ මං විස්තර කියන්න අම්ේ කෝ කිීරිපත් හරි බඩගිනි. ඒයා අරේ දමාගෙන උන් හන්බෑගකින් ගලවා බිම තැබුවාය. පත්මා කිරිබත් කෑලි දෙකට ලුණුමිස් තම යාත තැබු අය. දැන් තමයි කිරිබත්වල් නියම රහයෙන්නේ. ඇය සිනාසේ කීවාය. පත්මා දිකටම දුව දෙෙස බලා උන්නාය. මේ ජීවිතේ බර වැඩිය. ඒ බර දරන්නට තරම් ඇයතම් මෝර නැද. තේකකු හදන්නද පුතේ අම්මත් බීල නෑනේද. මත් ොවා එන කල්ලුන්නේ. මේනම් හදන්න. යා කිරිබත් කඇලි දෙකන්ඳම් වෙන තුරුකා බෑගේකත්රගෙන ගාමරෙට කියාය. පත්මාට දුවගේ හැසිරම් පස්ස්නයකි ලෝකයේ ගැෙන අදදකීමක් නෑ පොඩි දේටා සීත හෙල්ලෙනවා තාත්ත උුරුතලටන හැදවෙ හැ සිතුවාය. ඡය කාමෙටට ගීවනම කන්නාඩිමේස ලඟඳගෙන සාරී හැඩ බැලවාය. මෙඩම් ලස්සනයි කියන්නට ඇත්ති බුරුවට නොවී යුතුය. එහෙම නිලංකද අනුමත කලාාය. පත්මාත් ඒක ගුදරැගෙන කාමරෙටවාය. ායා උන්නේ සාරී පොටහදමින් ඒ කැඩපතින් බලමිනිි. දැන් ඕෝක ගලවලදාන්න මාන්සිත ඇතින පත්මා සිනාසී කීවාය. ඡාය අම්මා දෙසටම හැරි වෙනස් මලෙස සිනාසුනය. අම්මා හරි ලස්සන්නස් මට සාරි අන්දලා. ඇයි කවුරහරි කිව්වද අම්මා එකවරම යසද්ධිය චායට පුදුම් සිතුනිි. අම්මා කොහොමොද දන්නේ. ඔහට කවදාවත්වාගේ ලස්සන පේනෑ කවුරහරි කිව්වම ඉතින් හරියාගේයි ආව ගම කන්නාඩි ල්ළඟ කරකිෙන්නේ ඒකනෙ. ඇත්තරම අම්මේ සාරිය ලස්සනයි කියලා කෙනෙක් කිව්වා. කවුද මාව ඉන්ටියව් කරපු මඩම් ෆෙෂන් කම්පෙක්සගේ අයිතිකාර මැඩම් ඡායා දෙනන්නෙත් ලොකකර සිනාසී කීවාය. පුදමයි ඉන්ටිය් කරණ එහෙමදේවුලුත් කියනවද ඒකනි පුදු මේේ මගින් හව්වා කවුද ඇන්දුවේ කියලා ඉතින් මංකිව මං ඇන්දෙත් අදමයි මේක ඇන්දුවේ අම්ම කියලා. මෝඩ ළමය ඔයාට තිබේ ඔවා ඇන්ඳ කිය කියන්නෙන මා ඔතන්ට මොකටද ඕනි ලකුණු දාගන්න තිබ්බේ බොරුව කියන්න තිබුණා. පත්මා කියදි චායා දෙනෙත් බිමට බර කරගත්තාය. බොරු කියන්න බැරි කොඩා ප්‍රශ්නෑ මැඩමැහවා අම්මි. චායාය ඇදමති ඉඳගෙන බිම් බලාගෙන හැගීම් බරව කීවාය. පත්මා දෝට වඩාත් කිට්ටුවාය. ඒ මොකටද. චායා කළම්ඹ පෂන් කම්පලෙක්ස් එකට ඇතුල්ල වූ තැන සිට දූ සියල්ල ඒ ලෙසම් විස්තර කළයි. සිදූ සියල්ල පත්මාට මවාගන්නට අපාසු නොවීය. මඩ මරි පුදුමෙනෙක් අම්මි. සර්රුත්තෙමයි ම බලාපුොරොත්තුනු විදිහ නෙවේ හරි පුදුමයි ඡායාගේ හඬ අසරණය. සමාරිට කලාතුරගින් හම්බ වෙන විදිේ හොඳ කරණාවන්ත කෙනෙක් වෙෙන් නැති මැඩම් පත්මා කිවිය සංසුන්න්න දුවගේ කතාව අසා හිද. මටත් එහෙම නම් හිතුණ ඒත් සමාරට පුතාට ඔය රස්සාව ලැබේ ඔයාගේ මූුණයේ වසනාවන්ත පාට තියෙනවා. ඡායා බිම්බලා සිනාසුනය. ගොඩක් බලාපොරොත්තු තියාගන්න බය යම්මේ හෙට කෝල් කරන්න කිවන්නේ කෝල් කරල බලවා. ැමදමහන තියන බදු හමුදුරුවත් අපිදිදයා බලන්නවානම් පුතාට ඔය රසාව ලබෙන ඕන. පත්මාත එත්තුූ දෙනෙත්වලින් දුව දෙෙස බලා කීවාය. මටත්තෝක හිතුන ඔබස්සගේ මැඩම් පත්තු කරන බුදු පහන දකලා. වැරදිලාවත් මන්දයා බල්ලද කියලා. මෙච්චර කාලෙකට දුගමිසක් අපිට කිසි දෙයක් ලැබිලනෑ. අි වරදක් කරලත් නෑ අපි යට කෝල් කල්ල බලමු. දැන් ඔය ඇදුම් ගලවලදාල ඉන්න. පත්මා දීනෙගේ හිස හිමීට අකා නගිට් අයි. ායාල්ලු දෙැම්මවා අත අම්මා විත පෑවාය මේක ගලවල අරන්තියන් න්නම්මේ පත්මාඒ ගැලවේ නැත අද දාගෙන ඉන්න අතේ තියනකොට ලස්සනයි. ජායා සිනාසුන් ඔල්ලොසු ගලවද්‍ය ඇයට සම්මග පරීක්ෂණයට යුතිය පැළඳගෙන තඩි අත් තුොල්ලුස සිහිවී. ඒක උොඳයි මේසකුට තියෙන ටයිම් පිස් එක කරගන්න ඇය සිතුවායි. අම්ම මොනොත් දවල්ට හදන්නේ. හල් මැසුවවෙලා කතුරු හුරුන්ග කොල සම්බෝල හදනවා. අම්මාගේපු ජායා සාරේ ලවා සැහල්ලු ගෞමද්දාගෙන ඇදේ බෙරිල්මයි. කොට්ටේ සනීබේට ඇගේ නෙත් ලාවට පියවෙනි මෙච්චල් ලස්සන කෙල්ලෙට බොයි ෆෙන්න් කෙනෙක්නෑ පුදුමයි මැඩම්ගේ වචචන තුනී ඉරක් සේ චායාගේ හදවත මතුපිට ඇඳනි. හැ ලජ්ජාය මෙෙන් දෙනෙත් තවත් අදකොට පියාගත්තාය.මඩම් ජීවිතයේ මෙතෙක් දවසන් නොතිබූ නොහිතතු දෙයක් සේකොඩ තමාව අවුල් කළයායි ඡායා සිතුවා.